මෙවර සිරිපා වන්දනා වාරය ආරම්භ කරමින් පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාදරජ මහා විහාරස්ථානයේ මාස 6ක කාලයක් තැන්පත් කර තිබූ සදාතුක කරඬු සුමන සමන් දේව ප්‍රතිමා සහ දේවාභරණ දෙක දා උදෑසන එළඹුණු සුබ නැකත් වේලාවට මාර්ග තුනක් ඔස්සේ පෙරහැර තුනකින් සිරිපා මළුවට වෙත වැඩම කරවීම සිදු වුණා. ඒ වෙනුවෙන් පවත්වන පරිත්‍රාණ ධර්ම දේශනාව දෙසැම්බර් පළවෙනිදා රාත්‍රී පැවැත්වූ අතර එදින රාත්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ මහ ජනතාවට වැඳපුදා ගැනීමට අවස්ථාව සලසා දුන්නා. පුද පූජාවලින් පසු දෙවෙනිදා පාන්දර 5ට හැටන් මාර්ගෙන් ගමන් ගන්න රිය පෙරහැර කුරුවිට ඇලියගොඩ අවිස්සාවෙල්ල යටියන්තොට ගිනිගත් හේන හැටන් මස්කෙලිය හරහා නල්ලතන්නිය කරා ළඟාවීමෙන් පසු නල්ලතන්නිය ශ්‍රීපාද බෞද්ධ මධ්‍යස්ථානයේ සිට මළුව කරා පා ගමනින් වැඩම කරු අයුරු දක්නට ලැබුණා. රත්නපුර ශ්‍රී පලාබද්දර ඔස්සේ රජමාවතින් ගමන් ගන්න රිය පෙරහැර පෙරවරු 6ට එළඹි සුබ නැකතින් පැල්මාඩුල්ල රත්නපුර මල්වල ගිලිමලේ හරහා ශ්‍රී පලාබද්දල දක්වා එම රිය පෙරහැර ගමන් කරනු ලැබුණා. එතැන් සිට පාගමනින් මළුව කරා පෙරහැර සදාසුත කරඬුව දේවරූප සහ දේවාභරණ වැඩම කරනු ලැබුණා. උදෑසන 7:54ට එළඹි සුබ නැකතින් පිටත් වූ රිය පෙරහැර ඕපනායක බලංගොඩ ඇල්ලේ අරාව පින්නවිල මාරතැන්න භගවන්තලාව නෝර්වුඩ් මස්කෙලිය හරහා නල්ලතන්නියට ළඟාවෙන් පසු පාගමනින් මළුව කරා පෙරහැරෙන් සදාතුක කරඬුව දේවරූප සහ දේවාභරණ වැඩම කරනු ලැබුවා. මෙයින් සිරිපා වන්දනා සමය ආරම්භ වුණා. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා අපගේ channel NSK YouTube channel subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ අසල ඇති සීනුව සලකුණ ක්ලික් කිරීම මගින් ඔබට දිනපතා අපගේ නව වීඩියෝ දැක ගැනීමේ අවස්ථාව තිබෙනවා.